එතන මොකද වෙන්නේ? ඒ ලී තියෙන නිහඬ බව අහගෙන ගියාම තමන්ගේ ඇතුළාන්තයේ මොකද දැනෙන්නේ? නිහඬ වෙනවා. තව ඉතින් ඒකත් ඒක හොඳ ගැඹුරු භාවනාවක්. ගැඹුරු කමටහනක් ඒක. එළියේ මොකද? එළියේ නිහඬ බව අහන්න ගියපු ගමන් තමන්ගේ ඇතුළේ නිහඬ වෙලා ඉවරයි. මොකද ඇතුළේ නිහඬ නොවි හිස් නොවි එළියේ නිහඬ බව අහන්න ඇහෙන්නේ නැහැ. එළියේ නිහඬ බවට අවධානය තියද්දිම ඔබගේ ඇතුළේ හිස් වෙලා ඉවරයි. මොකද ඇතුළේ ഘോഷාව නම් එළියේ නිහඬ බවක් ඇහෙන්නේ නැහැ. නිශ්ශබ්ද භාවයට අවදි වෙන්න බෑ. ඔෆ්වරන්ට එළියේ නිහඬ බවට අවධානය තියද්දිම ඇතුළේ නිහඬ වෙලා ඉවරයි. නිශ්ශබ්දයට ගිහින් ඉවරයි. එහෙම බලන්න ඉතින් එහෙම එළියේ එළියේ ඒ නිහඬ බව අහගෙන ඉද්දී අපේ ඇතුළාන්තේ හිස්සලා යනවා. ඒ හිස්කමට අපේ ඇතුළ වෙන්න ගන්නවා. අන්න ඒ එතනින් අපිට ධර්මයට ඇතුළ වෙනවා. සෙන් වලට ඇතුළ වෙනවා. සිසේක් කියවලු ගුරුතුමනි ඔබ කියන්නේ කිව්වලු මේ ගුරුතුමනි මේ මට සෙන් කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න කිව්වලු. සෙන් කියලා කියලා දෙන්න මොකද්ද කියලා කියලා දෙන්න කිව්වලු. කිව්වලු නම බලන්න ඈත ඇහෙනවා වතුර ගලන හඬ. ඈත වතුර ගලන හඬ ඇහෙනවා පහන්න කිව්වලු. එතකොට ශිෂ්‍යයා ඒක ඒ මෑත ඈත හඬ අහන නම් හොඳට පොඩක් නිශ්ශබ්ද වෙන්න අපිට. ඈතර වතුර හඬ අහන නම් නිහඬ වෙන්න. අර මේ මාතක සිවුන් සද්ද ඇහෙනවා කියලා. අපි නිහඬුණා තමයි ඈත සද්ද ඇහෙනවා. එතකොට සෙන්ගුරු රත්නම් කිව්වල ඒ වතුර ගල් සද්ද අහන්න කිව්වා. ඈදී ඇතුළේ හිස්සුණා. අන්න එතනින් සෙන් වලට ඇතුළේ වෙන්න කිව්වා. ඊට පස්සේ ගුරුවරයා කිව්වලු දැන් සෙන් මේ ශිෂ්‍යවල දැන් ගුරුතුමනි නිකන් හරි මම කිව්වනා මට මුකුත් ඇහෙන්නේ නැහැ හඬක් කියලා අහන් ඉද්දි වතුර ගන්න හඬක්. අන්න එතනින් සෙන් වලට ඇතුල් වෙන්න කිව්වා. අන්න එතනින් සෙන් වලට ඇතුල් වෙන්න. ඉතින් ඒ නිසා කමඨාන හරි සරලයි. සංකීර්ණ නැහැ. මේ සරල හරි සරල කමඨාන වාඩුණ නිහඬ අහන් හිටිය එළියේ හඬ දියා. නිශ්ශබ්දතාවය දියා. එළියේ නිහඬ බව ආදී අපිට අපේ ඇතුල් නිහඬයි. එතකොට ඔබට තේරෙයි ටික වෙලාවක් ඔබ කරගෙන යද්දි මේ කියන මේ මහා නිහඬ බව ඇතුලේ මහා හිස් බව ඇතුලේ මහා හිස් බව ඇතුලේ මේ නිශ්ශබ්දතාවය ඇතුලේ තමයි මේ හැම සද්දයක්ම තියෙන්නේ. හැම ഘോഷාවක්ම ඇහෙන්නේ මේ නිහඬ බව ඇතුලේ. අනන්ත නිශ්ශබ්ද භාවය තේ නිශ්ශබ්දතාවය තුල වෙන් කරන්න බෑ ඇතුලේ නිහඬ බව ඇතුලේ ඉන්නේ බඩු කියන්නේ. කියලා ඒ තමන්ගේ ඇතුලේ හිස් බවට නිශ්ශබ්දතාවයට අධ්‍යක්රවසේ තමන්ට ඒක තේරෙන්න ගනි. එතන අබ්ජත්ත බහිද්දා මේ මගේ මේ බාහිර බෙදන්න බැරි බව. ඒ වගේම තවර තේරෙන්න ගනි හැම ഘോഷාවක් ඇස්සෙම මේ නිහඬ බව තියෙන බව. හැම සද්දයක් ඇස්සෙම දැන් ඔය එළිය නිහඬ බව හරහා උරුණි තුන්දේකෝ. එතන ඕනෑම මහා කාල ගෝටියක් ඇස්සෙත් ඔය නිහඬ බව ඔහොම තියෙනවා. ඒ නිහඬ ස්වභාවය ඇතුලේ තමයි හැම කාලකෝටියක්ම යන්නේ. හැම සද්දයක්ම එන්නේ. සද්දයක් එන්නේ ඉස්සෙල්ලා තින්නේ තේ නිහඬ බවමයි. සද්දය හපව එවිලා යන්නේ තේ නිහඬ බවටමයි. එකම නිහඬ බවක්. එකම හිස් භාවයක්. ඉතින් ඒක ඔබට තේරෙන්න ගනි බලන්නේ කමටහන් ටිකක් කරලා. සමහර අයට පුරු සමහර අයට සමහර ඔහොම එළියේ මෙහෙම ඇතුළ මෙහෙම හිස් කරගෙන ඉදී මොකක්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් මොකක්වත් පේන්නේ නැත්නම් දැන් අපි දැන් මෙහෙම හිතන්නකෝ. අපි දැන් උදාහරණ පරියංග භාවනා කරමුකෝ. ඔ මෙහෙම පරියංග භාවනාවේ වාඩි වෙනවා. මම දැන් මෙතන කියලා වාඩි වුණාට පස්සේ ඔබට වාඩි වෙච්ච ගමන් හුස්ම දැනෙන්නේ නැත්නම් කය දැනෙන්නේ නැත්නම් ඔබ අහපව භාවනා කමටහන් හොයන්න එපා. එහෙම වාඩි වුණාට පස්සේ
එක පාට මෙම සැහැල්ලුවට යනවනම් හිස් බවට නම් යන්නේ දැස් ඉතිච්චයි. ඉතින් යාට මුකුත් හොයන්න එපා. ඒ හිස් බවට මෙක් ඉන්න. ඒ සැහැල්ලුවත් එක්ක ඉන්න. කමටහන් හොයන්න ගියොත් එතනදි වැරදි මාර්ගේ. අපි කියේ දැන් ඔය අපි බිස්පෙන් වල ඉන්න කාලේ එක මේ ටීචර් කෙනෙක් හිටියා දහම් පාසලේ. ඒ දහම් පාසලේ උගන්නන ටීචර් දවසක් මේ දහම් පාසල් ළමයින්ට ආනාපාන සති භාවනාව කියලා දීලා. ඒ අද ආනාපාන සති භාවනාව කරන්න කියලා දීලා. ඊට පස්සේ දැන් ඔක්කොමලා ආනාපාන සති භාවනාව කරලාලු දැන් කරලා ළමයින්ගෙන් ඇහුවලු. ওই ළමයින්ට දැන් ආනාපාන සතිය වඩද්දි කොහොමද දැනෙන්නේ? කොහොමද ඒක තේරෙන්නේ කියලා දැන් ඇහුවට පස්සේ එක එක ළමයි කියනවලු දැන් ටීචර් මට මෙහෙම දැනුණා. ටීචර් මම මෙහෙමයි දැක්කේ. මට මෙහෙම ඇතුළෙදි මෙහෙම දැනුණා පිට වෙද්දි මෙහෙම දැනුණා කියලා දැන් එක එක ළමයි දැන් Tamanට කමටහන දැනෙච්ච විදිය Tamanට කමට කර්මස්ථානයේ දැනෙච්ච විදිය දැන් එක එක ළමයි කියනවා. දැන් ළමයි එක එක්කෙනා Tamanට දැනෙච්ච විදිය මෙහෙම කියද්දි එකලා මේ කියලා ටිකක් පහන්දි දාගෙන ළමයිගලු එයාගල කොහොමද දැනුනේ කියලා ඇහුවම මොකුත් දැනුන්නේ නැහැ කියනවා. ටීචර්ලු මේ කොල්ල දඟලනවනේ කොහොමද කරලා නැහැ කියලා. ඊළඟ සතියෙත් කිව්වලු. ආනාපාන සතිය කියලා ඊළඟ සතියෙත් ඇහුවම ඒත් මේ ළමයාගෙන් අහන වෙලාවට එයා කියනවලු ටීචර් මට මොකක්වත් දැනෙන්නේ නැහැ කියලා. කොහොමද තුන්වෙනි සතියෙත් ටීචර් ආනාපාන සතිය කියලා දීලා ළමයින්ට එදා ඇහුවට පස්සේ එදත් මේ ළමයා මොකුත් නැහැ කියනවා. ඉත ටීචර් මොකද කරේ එන්න කියලා. ඒ ළමයා ළඟට අරගෙන ඇහුවලු පුතේ ඔයා කොහොමද වාඩි වුනේ? ඒලා කොහොමද බැලුවේ කියලා හොඳට ළඟ තියාගෙන ආදරෙන් ඇහුවා. ආදරෙන් ඇහුවා ටීචර් මම වාඩි වුණා. ඉතින් වාඩි වෙලා ඇස් දෙක පියාගත්ත ගමන් මට බ්ලැන්ක් මොකුත් දැනුන්නේ නැහැ. ඉතින් ටීචර් කියනවා අනේ මම ටීචර් වැරදිලා බව. ඒ කියන්නේ ඒ ළමයා සසර සෑහෙන කාලයක් සංසාරේ භාවනා වඩපු කෙනෙක්. ඒ ළමයාට වාඩි වෙච්ච ගමන් කාකා සංස්කාර ගෙවිලා. කාය සංස්කාරයට සම්බන්ධ තියෙන. ඉතින් එතකොට ඔබ සාමාන්‍යයෙන් මෙහෙම වාඩි වෙලා වාඩි වෙලා ඉද්දි දැන් වාඩිච ගමන් අරමුණක් පේන්නේ නැතුව යනවනම් ආයෙ අරමුණක් හොයන්න එපා. ඒ කියන්නේ ඔබේ අරමුණකින් වෙන්න ඕන ටික වෙලා ඉවරයි. ඔබට අරමුණක් ඕනේ නැහැ ආයෙ වර්තමානයට එන්න. මොකද අරමුණ කියන්නේ භාවනාවේ වැදගත් දෙයක් නෙමෙයි. අරමුණ කියන්නේ අත්වාරුවක් විතරයි. දැන් ඔබට බයිසිකල් පදිද්දි අර දෙපැත්තේ පොඩි කැලේ දෙකක් නැතුවම පදින්න පුළුවන් නම් එකපාරම ඉතින් ආයෙත් ඕනේ නැහැ නේ අර පොඩි කැලේ බයිසිකල් පදිද්දි යන්නේ පොඩි රෝද දෙකක් දෙපැත්තටයි කරගන්න. එහෙම ඕනේ නැතුව කෙලින්ම පදින්න පුළුවන් නම් බැලස් නම් ප්‍රශ්නයක් නැහැ. අනිත් වගේ මේ භාවනා කරන්න අනිවාර්යයෙන්ම මේ කමටහනක් ඕනෙමයි කියලා දෙයක් නැහැ. දැන් වාඩියේදී මුකුත් දැනෙන්නේ නැත්තම් එච්චර ඒ හිස් බවත් එක්ක ඒ ශූන්‍ය ස්වභාවයත් එක්ක ඒ නිහඬ බවත් එක්ක ඉන්න එච්චර ආය කමටහන් හොයන්න හදනවා කියන්නේ ඒක ඒ තමයි බනහපු නැති ගතිය. සම්මා දිට්ඨිය නෑ. එතන බසසර පිළ දිනනවා. වාඩි වෙච්ච ගම මොකක්වත් නෑ අර වුණා. සංස්කාර සංසිඳිලා ආයේ ඊට වඩා මොනවද? පිනක් ඒක. ඒක ලාභයක්. අපි හිතන්නේ අපිට පින සසර ලාභේ අපිට වැරද්දක් කියලා. අපි අවුලක් කියලා. අවුලක් නෙවෙයි. ඉතින් නැති එකම තමයි හොඳ. ඒ නැති බවට අවදි වීම තමයි මාර්ගය. ඒ හිස් බවට මුකුත් නැති බවට අරමුණු කරන දෙයක් නැති බවත් එක්ක සිතින් ඉන්න මොහොතේ. මොතේ නැති බවට අවදිමත් වෙනවා. ඉතින් ඒ නිසා දැන් ওই භාවනා කරන් යන්නේ යද්දි වෙන්නේ ගොඩක් අයට ටික දවසක් ගියාට පස්සේ වාඩි වෙච්ච ගමන් අරමුණ නැති වෙනවා. එහෙම නතර වෙනවා තුල. එතකොට යාලා ආය හොයන්න යන්න හොඳ නැහැ. ආය හොයන්න කිව්වත් වැඩදි. මොකද අපි මේ හිස්කම හොයාගෙන යන ගමන මේ හිස්කමටමයි කිමාද කිදා බයින්නේ. මේ හිස්කමට තමයි අපි ඇතුල් වෙන්නේ. දැන් අපි තුම ওই විදියට අපි මම දැන් මෙතන කියලා මේ හිස් ස්වභාවයත් එක්ක ඉන්නවා. මුකුත් නැහැ. හිස් බ්ලැන්ක්. ඒ ස්වභාවයට අවදිලා ඉන්නවා. ඒ ස්වභාවයට අවදිලා ඉද්දී සිතිවිලි ඇවිල්ලා යෝජනා කරන්න පුළුවන්. එක එක හිතිවිලි කියනවා. සිතිවිලි වල හැම වෙලේම ඇවිල්ලා කරන්නේ එයා යෝජනා ඉදිරිපත් කරනවා. එයා කියනවා අපි දැන් ලවන සතිය යන්න දින ට්‍රිප් එක ගැන පොඩ්ඩක් කල්පනා කරමුද? නැත්නම් අපි ගියපු ගමන අර ගියපු ගිය මාසේ ගියපු ගමන ගැන ටිකක් කල්පනා කරමුද? නැත්නම් අහවල් කෙනා හෙට එනවා කිව්වා එයා ගැන පොඩ්ඩක් හිතමුද? එයාට මොකද කරන්න ඕනේ කියලා? නැත්නම් දැන් අපේ දැන් මේ වෙද්දිල ගිගේ ගෙදර අය ළමයි මොනවා කරන් දන්නේ? ඒ ගැන පොඩ්ඩක් හිතමුද කියලා? ඒ කියන්නේ දැන් එක එක යෝජනා දානවා.
ගෙවල් වලයිට මොන වෙලා දන්නේ ඒක ගැන පොඩ්ඩක් හිතමු. නැත්තම් ඊළඟට යන්න තියෙන ට්‍රිප් එක ගැන හිතමු කියලා ටිකක් යෝජනා දානවා. ඒ යෝජනා දැම්මට පස්සේ දැන් ඒ හිතට කරන්න පුළුවන් ඔච්චරයි. ගන්න බෝල දාන්න විතරයි පුළුවන්. ඉතින් බැට් කරන්න බෑ. බැට් එක නෑ බෝ මේ හිතට. බෝලයක් දාලා බලනවා ගහනවාද කියලා. එක එක විදිහට දානවා. ස්කූප් දානවා. ඒව දානවා. මෙව දානවා. බලලා බලනවා. දාලා ඒකේ දැන් එතකොට පාස්වර්ඩ් එක තමයි හා කියන්නේ. ඔබ හා හිතමු පොඩ්ඩක් ළමයා ගැන. හා හිතමු පොඩ්ඩක් ට්‍රිප් එක ගැන. හා කියපු ගමන් ඔන්න කතන්දරේ පටන් ගන්නවා. අර අර කර බෝලේ යන්න බැට් කරන්න ගත්තා. දැන් ඒක අල්ලගෙන තොරණ ගද ගහන්න පටන් ගන්නවා. දැන් ඒකත් අල්ලගෙන කතන්දරේ ගොතන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඔන්න ඔය වගේ එකක් තමයි වෙන්නේ. ඉතින් මං කියන්නේ දැන් මෙතන ඒ ඒ හිස්කමට යන යෝගාවචරය කියන්නේ දැන් මම දැන් මෙතන කියලා අපි හිස් අනන්ත හිස්කමට අවදි වුණාම හිස්කමත් එක්ක ඉද්දි යෝජනා දායි. යෝජනා දාලා යාට යන්න දෙන්න. යෝජනා ස්ථීර කරන්න යන්න එපා. යෝජනා යෝජනා එන්න දෙන්න හැම වෙලම යෝජනාවල් දෙන්න. ඔයා ඔයාගේ අදහසත් කියන්න. ඔයාගේ අදහස වේදනාවක් දෙයි. මං ගැන පොඩ්ඩක් හිතමුද? සිතවිලිත් කියයි පොඩ්ඩක් මේ ගැන හිතමුද? සද්දත් සද්දස්සලුත් යෝජනා අර 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 එහෙනම් සද්දයක් මොකද්ද කල්පනා කරමු කියලා මේ එක එක්කෙනා යෝජනා. ඒක යෝජනා ඉදිරිපත් කරන්න එපා කියන්න එපා. එතකොට වැරදි. කියන්න ඔයාගේ අදහසත් කියන්නකො. ආ ඔයත් කියන්නකො. කිසි ඕන කෙනෙක්ට දෙන්න නිදාස යෝජනා ඉදිරිපත් කරන්න. හැබැයි ඉතින් තීරණේ දෙන්නේ මම. තීරණේ කට පියාගෙන ඉන්න. ඔක්කොටම ඔක්කොගෙම යෝජනා ගන්නවා. කටවාගෙන ඉන්න. දෙන්න යන්නේ උත්තර. පැනලා කතා කරන්න යන්නේ නෑ. අහගෙන ඉන්නවා විතරයි. ශ්‍රාවකෙක් විතරයි. ශ්‍රාවකෙක් විතරයි දේශකෙක් වෙන්න යන්නේ. අර ශ්‍රාවකෙක් වගේ අර කියන්නේ මොනවද කියන එක ඔහේ අහගෙන ඉන්න. අර හරක හරක් වගේ අර කතා අහගෙන ඉන්න ඉච්චරයි. ඔහේ අහන් ඉන්න සිත එක එක යෝජනා කරනවා, අදහස් කියනවා, පුද්ගලය ගැන විනිශ්චය කියනවා, එක එක චිත්ත රූපමාවනවා. එක එක ඒවා කරනවා මේක. නැත්නම් ඔන්න මේ එහෙම ටිකක් කළා ඇති නිකන් අපි මුකුත් ඒවා ගණන් ගන්න නැතිදී ඔන්න දැන් නලියනවා වගේ කරනවා. නලියනවා, ඇඟ කූඹි යනවා වගේ මේ හිත එක එක මැජික් පෙන්නනවා. කූඹි යනවා වගේ, නලියනවා වගේ එක 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 මැජික් කරන්න ගන්න. මොකක් කමන්නේ මොන ඕන දෙයක් කරන්න කියන්නේ. ඕන කරන්න කියන්නේ තමන් අර හිස්කමටම දිය වෙනවා. ඒ හිස්කමත් එක්කම ඉන්නවා. අරව ප්‍රශ්නයක් නැහැ. ඉතින් සිතවිලි ඇවිල්ලා යනවා එච්චරයි. වේදනා එනවා යනවා. සද්ද එනවා යනවා. සද්ද ඇවිල්ලා කියනවා, හිතවිලි කියනවා. සද්ද ගැන පොඩ්ඩක් හිතමු පොඩ්ඩක්. ඕම් බකන් ඉලන් ඉඳලා හරියන්නේ නැහැ වාඩිලා. අපි කොච්චර වැදගත් දේවල් තියෙනවද දැන් කියලා. හිතන්න ගණන් ගන්න. ඒ කියන්නේ ඒතර තේරුම් ගන්න භාවනා කරන්නේ යෝගාවචරයේට සිතවිලි එන එක ප්‍රශ්නයක් නැහැ. සිතවිලි යෝජනා කරන එක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ භාවනාවට මේ සිතවිලි එන එක නෙමෙයි, මේ හිතන්න යන එක 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 විදියට. ඒ එන සිතවිල්ල අල්ලගෙන ඒක උඩ කතන්දරයක් තව හදාගන්න එක. අන්න ඒ නිසා හිතෙන්න දෙන්න වාඩි වෙලා ඉඳ සක්මන් කරද්දී එදින්දා ජීවිතය හරි කමන්නේ. ඕන දිනකදී වාඩි වුණා, නතර වුණා, හිස් බවත් එක්ක වර්තමාන හිස් බවත් එක්ක හිටියා. සිතවිලි එනවා ප්‍රශ්නයක් නැහැ. ඒකේ අර්ථය ගන්න යන්නේ. ඒක ඔය යෝජනා දුන්නා කියයි ඇත්තට. ඒ යෝජනා හරි වැරදි කියලා විනිශ්චය කරන්න යන්නේ මේක හරියෝ මේ හොඳ හිතවිල්ලක් ආයේ අම්මෝ මේක විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කළොත් ආයෙ හිතන්න වෙනවා. ආයෙ ඔබ සාක්ෂිකාරයෙක් නෙමෙයි. ඔබ සාක්ෂිය අවදිය නෙමෙයි. ඔබ ආයෙ ක්‍රියාකාරීත්වයකට යනවා. දැන් අපි ක්‍රියාකාරීත්වයකට යන්නේ නැහැ. දැන් අපි කිසිම ක්‍රියාකාරීත්වයකට යන්නේ නැහැ. ඔය හිස්සෙන්ද දෙනවා. ඔය අපි අදුලාන්තය ඉස්සෙල්ලා දෙනවා. සිතුවිලි යනවා එනවා. සිතුවිලි යෝජනා කරනවා යනවා එනවා. ඊට පස්සේ තව ටිකක් ඇතුළේ වේදනාවක් එනවා. වේදනාව කියනවා අර කකුල මෙහෙම කරමු, මේක අමාරුයි, මෙහෙම කරමු, මෙහෙම කරමු. ඒකත් ගණන් ගන්න. ඔය කමක් නැති බවයි කියලා. ඒකත් ඔයේ පැත්තෙන් දැරලා ඔය ඉන්නවා. ඊට පස්සේ සද්දත් ඇවිල්ලා යෝජනා කරනවා. එකේ කියවා කියනවා. දැන් ඒ සද්ද ඇවිල්ලා යන්නේ නේද? කියන්නේ සද්ද එන එක භාවනාවට බාධා නැහැ. සද්ද ගැන හිතන්න යන්නේ. හරි වැරදි හොඳ නරක වේදනාව විඳඩ කමන්නේ. වේදනාව විඳින්න යන්නේ.
දැනුනට කමන්නේ විඳිනවා කියලා කියන්නේ හිතනවා. අයියෝ මේක අයින් කරන්න ඕනේ මේක නම් මට අමාරුයි අයියෝ කියලා හිතන්නේ නැහැ. විඳිනවා විතරයි. වේදනා දැනෙනවා විඳිනවා චේතනා පාල කරලා විඳින්න යන්නේ. දැන් එතකොට මේ විදිහට අපි භාවනා කරන වාඩි වෙලා සද්ද ඇහෙනවා රිදුලිත් එනවා වේදනක් දැනෙනවා ඒව එනවා ඒව යනවා සමාධිය තියෙනවා ඒත් අපි ඒක ගණන් ගන්න ඒකත් එක්ක ඇසුරක් කරන්නේ නැහැ ඒක ප්‍රවේලික ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා ඒක ප්‍රතික්ෂේප කරන්න කිව්වොත් ආය අපි හිතන්නේ කියලා ආය ක්‍රියා කරන්නේ කියලා ආය සාක්ෂියක් වෙලා මේ කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න යන්න එපා ඥානාරාම හාමුදුරුවෝ දවසක් ඥානාරාම හාමුදුරුවෝ ළඟට දැන් කමඨාන් සුද්ධ කරන්න ශිෂ්‍යෙක් එනවලු. කමඨාන් සුද්ධ කරන්න ශිෂ්‍යයා ආවට පස්සේ දැන් කමඨාන් සුද්ධ කරගෙන ඉදී මේ ශිෂ්‍යයා කියනවලු ලොකු හාමුදුරුවනේ මේ මට භාවනාව ටොප් එකට හරියනවා මේ දවස්වල පොඩි ප්‍රශ්නයයි තියෙන්නේ මොකක්ද කියලා ඇහුවලු. කිව්වලු මේ අල්ලපු මේ ළඟ තියෙන පන්සලේ හාමුදුරුවෝ හයියෙන් බෝධි පූජාව දානවා හවසට ඒ වෙලාවට නම් මොකක්වත් කරගන්න බෑ කියලා. මොකක්කාර කරගන්න බෑ මොකද කන්න පැලෙන සද්දෙන් දානවා බෝධි පූජාව කියලා. බෝධි පූජාව දාන ලවු ස්පීකර් වලින් මුතින් එක ඒක එච්චර තමයි ලොකු මට ප්‍රශ්නේ කියලා. ඊට පස්සේ ඥානරාම හඳුරගෙන අපෝ නමෝ ඔක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අපි යන් ඒ හඳුරන කියමු බෝධි පූජාව ස්පීකර් අනිත් පැත්තට හරවන්න ආරණ්‍ය පැත්තට නැතුව වෙන පැත්ත අනිත් පැත්තට හරවන්න එතකොට ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. කියලා උනා දැන් හැරමිටියත් අරගෙන වයසයි ගොඩක් යනවා. යන ගමන් උනාස කියලා දැන් නම නිකන් හරි දැන් ඔබ වහන්සේ භාවනා කරන් ඉඳි දැන් මේ එයාපෝට් එකට ටිකක් ළඟයිනේ ප්ලේන් එහෙම යන්න ගත්ත නිතර නිතර ආරණ්‍ය ළඟින් උඩින් එතකොට දැන් මට මං ඒක නවත්ලා දෙන්නේ කොහොමද කියලා ඇහුවා. කිව්වලු නම මේ සද්ද අපිට කරදර කරන්නේ නැහැ අපි සද්ද වලට කරදර කරන ඉඳ පිස්සු නට නැතුව ගිහලා භාවනා කරන්න කිව්වලු. පිස්සු කියවන්නේ නැතුව ගිහලා භාවනා කරගන්න කිව්වලු. මේ සද්ද අපිට කරදර කරන්නේ දැන් ලවු ස්පීකරේ ඇහෙන්නේ අපිට කරදර කරන්නේ ගෙදර ළමයි කෑ ගහන්නේ ඔබට කරදර කරන්නේ නේ අපි ඒව කරදර හැටියට බලනවා බැලුවාම කරදර තමයි. ඒ කියන්නේ අපි අපි භාවනා කරන්න ඉස්සෙල්ලා පූර්ව නිගමන මානසය තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලකම මේ කියන්නේ අපි භාවනා කරන්න වාඩි වෙන්නේ ආ හරි මම යනවා රිට්‍රීට් එකට සිතිවිලි එන්න එපා සද්ද වටපිටාව එන්න එපා වේදනාව මෙන්න බලලා අපි හදාගෙන ඉන්නේ මෙතෙන්ට. ඒතර සද්ද නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ සිතිවිලිද මේ වේදනාවද මේ පූර්ව නිගමන අපි හොඳට බලන්න. අපි මේ භාවනා කරන්න ඉස්සෙල්ලාම නිගමන හදාගන්න. භාවනාවට ගාඩි වෙච්ච ගමන් හිත එකඟ වෙන්න ඕනේ. සිතිවිලි නැතිලා හිත සමාධි වෙන්න ඕනේ. එහෙම නීතියක් භාවනාවේ නැහැ. මේ අපි දාගෙන එහෙම ටිකක්. අපිම මොනවදෝ හැඩ ටිකක් දාගෙන වාඩි වෙන්නේ. ඉතින් ඊට පස්සේ ගැටුම ඇර අපිට ඕන හැඩේට දේවල් සිද්ධ වෙන්නේ නැති වෙද්දි. අපි අපිට අපි හිතන විදිහට දේවල් වෙන්නේ නැති වෙද්දි. ඉතින් බලන්නකෝ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ භාවනාවට සද්ද ඇහෙන සිතිවිලි එන එක නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ පූර්ණ නිගමන ගොඩක භාවනාව කියපු ගමම අපි ඔළුවේ දාගත්ත පූර්ණ අදහස් ටිකක් තියෙනවා. අන්න ඒ ඔළුවේ තියාගෙන වාඩි වෙනවා ඇවිල්ලා. ඒ ඔළුවේ තියාගෙන වාඩි වුණාම භාවනාව හරියන්නේ නැහැ. හැමදාම රණ්ඩුවක් තියෙන්නේ. ඉතින් ඇත්තටම භාවනාව කියන්නේ කිසිවක් එක්ක රණ්ඩු විල්ලක් නෙමෙයි. භාවනාව කියන්නේ සියල්ල එක්කම මිත්‍ර වීමක්. ඒ මොහොත සමග මිත්‍රත්වයක් දක්වන්නේ. එකමුතු බව මිත්‍රත්වය පිළිගැනීම. ඉතින් එයා සද්දවලට ඉන්න අරිනවා වේදනාවලට ඉන්න අරිනවා සිතුවිලි වලට ඉන්න අරිනවා ඒව ඇවිල්ලා යයි. ඒව අයින් කරන්න යන්නේ නැහැ බලහත්කාරකම් කරන්න යන්නේත් නැහැ. ඒවය පස්සේ දුවන්නේත් නැහැ එක හොඳයි කියලා ඒ සිතුවිලි ඔසේ දුවන්නේත් නැහැ ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව ඇතුළ එහෙම එක හිස් වෙලා නිශ්ශබ්දව ඉන්නවා. ඉතින් මේ විදිහට අපේ ඇතුළ අපි වාඩි වෙලා එහෙම නිහඬව නිශ්ශබ්ද වෙන්න 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 අපේ ඇතුළාන්තේ අභ්‍යන්තරගත වීමක් වෙනවා. අපි ඔය අර අර මේ පිටට විසිරිලා හිටපු අපි නිකන් අර අපි ගේ ගයක් ගේ ඇතුළට ගියා වගේ අපි නිකන් මධ්‍යගත වුණා වගේ ඇතුළාන්තේ මධ්‍යයට ගමන් කළා වගේ අපි අපි හිටියේ පරිවාරයේ හිටියේ රෞමක පරිවාරයේ හිටපු අපි එළියට අපි නිකන් හරියට කන් තිබ්බ එළිය සද්දහන්න ඇස් තිබ්බ එළිය කොවිලේද රූප ගන්න සද්දහන්න හිතන්න
මුළු ආයතන ටිකම මේ එළියට කොක්ක දාගෙන හිටියේ ඉද රුපියක් කොහෙද එන්නේ සද්දයක් ඇහෙන්නේ කොහෙද ගඳ සුවඳක් කොහෙද එන්නේ පහසක් කොහෙද කියලා මේ එළියට හැරිලා එළියට කොක්ක ගහගෙන හිටපු හිත එළිය අරමුණු ගන්න දැන් ටික 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 එළිය නිකන් අර නිද්‍රාවකට යනවා වගේ නිද්‍රාවකට යනවා වගේ හිත එන්න නිකන් හිත මධ්‍යයට ගමන් කරනවා වගේ නිකන් මධ්‍යයකට එප කියන්නේ එක කොහොමද මේ මැදකට ගමන් කරනවා වගේ මධ්‍යයකට මැදකට එනවා වගේ තමයි තේරෙන්න පටන් ගන්නවා ඒ මධ්‍යයට එන්න අපි මැදට එන්න අපේ ඇතුළ තව 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 නිහඬ වෙනවා තව තව නිශ්ශබ්ද වෙනවා තව එන්න ඇතුළ නිහඬ වෙනවා නිශ්ශබ්දදී හැබැයි සමාලාට ඒ නිහඬ බවත් එක්ක සමහර අයට ඔය මේ රැහැයු කෑ ගහනවා වගේ හඬක් ඇහෙන්නත් පුළුවන් ඒ නිශ්ශබ්ද භාවයට ගමන් කරන්න ගන්න සමහරට අර රැහැට රැහැයු කෑ ගහන්නේ එහෙම නැත්නම් අර ටීවී වල channel එකේ signal TV එකේ channel එකේ ඔය ලංකා පරණ ටීවී වල signal ගියාම ගාන්නේ අර එකපාරට නාදයක් එන්නේ ඒ වගේ සමහරලාට ඒ වගේ අර ඇතුළ නිහඬ වෙන්න නිශ්ශබ්ද වෙන්න රැහැයි නාදයක් වගේ දැනෙන්න පුළුවන් සමහර අයට එහෙම වෙන්නේ නැහැ ඒක අත්‍යවශ්‍ය දෙයක්වත් නෙමෙයි මම මේ කියන්නේ මේ ස්වභාවයෙන්ම වෙද්දී සමහර කෙනෙක්ට එහෙම එකක් නෙමෙයි නිකන් එන්න රිලැක්ස් වෙලා යන මුළු ඇඟ කය සිත දෙක නිකන් පුළුන් වගේ බර නැති වෙලා යන ගන්නවා සමහර අයට සිවුම් චලනයක් දැනෙන්න ගන්නවා ভাইබ්‍රේෂන් එකක් වගේ සමහර අයට ආලෝකමය ස්වභාවයක් එන්නත් ගන්නවා මෙහෙම ගැඹුරට නිහඬ බවට යන්න ඔය වගේ වෙන්න ගන්නවා. ඉතින් දැන් මම මෙහෙම කිව්වම ඔබ හොයන්න යන්න එපා. කෝ දැන් මට ආලෝකේ නැහැ නේ. කෝ දැන් මට කූන් ගන්න සද්දයක් නැහැ.